සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනේ සදහම් සන්න අන්තර්ජාල මාධ්‍ය භාවනා සහ ධර්මදේශනා වැඩසටහන් සමග. මෙම භාවනා සහ වැඩසටහන් මාලාව තුළින් අපි එදිනෙදා ඔබ විසින් අපට මතු කරන ධර්ම ගැටළු වලට සාධාරණ විසඳුම් ලබා දීමට උත්සාහ කරන, ඒ වගේම මා විසින් මුල් බුදු සමය හඳුන්වා දීමට යන දීප ව්‍යාප්ත වැඩපිළිවෙල පිළිබඳව හඳුන්වා දීමක් සහ එහි ප්‍රවර්ධනයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. 2011 වර්ෂයේ අවසානයේ මා සදහම් සන්න ආරම්භ කරේ. අද වෙන විට 2018 වර්ෂයේ අද වන විටත් මේ සදහම් සරණ කිසිම සත පහක මුදලක් එකතු කර නැති, කිසිම ලාභයක් ලබා ගන්න නැති ආයතනයක්. එමෙන්ම සදහම් සරණෙන් අද වෙන විට කිසිම දේශපාලකයෙකුට උදව් කරන්නේ නැහැ, කිසිම දේශපාලන පක්ෂයක එක්ක එකතුවක් නැහැ, ඒ වගේම කිසිම ජනවර්ගයක් ජන කොට්ටාසයක් එක්ක මුණට මුණලා අභියෝග කර ගැනීමක් නැහැ, ඒ වගේම ජාති ભેද ආගම් ભેද ඇති කිරීමක් නැහැ. උදෙක්ම සදහම් සරණාව විසින් හඳුන්වා දෙන ලද්දේ ප්‍රවර්ධනය කරන්නේ මේ බුද්ධ ශාසනය 5000 කාලයක් ආරක්ෂා කර දීමේ වගකීම සිත්ති පෙරදරිව. ඒ අනුව සදහම් සරණ ආරම්භ කරන ලද මුල් වර්ෂවල සදහම් සරණට විවිධ මාධ්‍යයන්ගෙන් විශාල ප්‍රහාරයන් සහ බාධාවන් එල්ල වුණා. විශේෂයෙන්ම මා විසින නිවස වටලලා මාගේ ප්‍රකාශ ලබා ගන්න උත්සාහ කරා මෙවැනි වැඩසටහන් කරන්න එපා, මේ ප්‍රකාශ නවත්වන්න කියලා. බුද්ධාගම සම්බන්ධව මා විසින් කරන ලද අලුත් ප්‍රකාශ සියල්ල ඉල්ලාස් කරගන්න කියලා මට තර්ජන හිරිහැරාව. මේක දිගටම අවුරුදු ගාණක් එක දිගට පැවතියා. ඒ අනුව මා විවිධ මාධ්‍යයන්ගෙන් පුවත්පත් වලින් මා විසින් බුදුදහම සම්බන්ධව අලුතින් එළිදරව් කරන දේ පියවරෙන් පියවර එළිදරව් කරා. අද වෙන විට අද 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේ අවසන් සතියේ අද වෙන විට මේ රහස් වලින් අති බහුතර ප්‍රමාණයක් පුවත්පත් හරහාත් විවිධ මාධ්‍යයන් හරහාත් මුද්‍රිත පොත් හරහාත් මා විසින් එළිදරව් කරලා තියෙන්නේ. ඒ අනුව මා විසින් එළිදරව් කරන ලද කරුණු සම්බන්ධව යම් කිසිකු නොමනාපයක් තියෙනව නම්, සැකයක් තියෙනව නම්, ඒ පුද්ගලයන්ටත් අවස්ථාව ලබා දීමයි මේ ඉල්ලීම මම කරන්නේ. ඒ අනුව මෙම මා විසින් කරන ලද ආගමික ප්‍රකාශයන් සම්බන්ධව යම් කිසි කෙනෙකුට සැකයක් ඒ වගේම අප්‍රසන්නතාවක් තියෙනම් ඔවුන්ට අද සිට ඉදිරියට මා කාලයක් දෙනවා විවෘත අභියෝගයක්. මේ කරුණු මා විසින් මෙතැන් සිට ඉදිරිකරන කරුණු ඔබ බොරු කරන්න. ඔබ සාධාරණ පදනමක් මත සිට විද්‍යාත්මක පදනමක් මත සිට විද්‍යාත්මක කරුණු දැක්වීමකින් හෝ මුල් ත්‍රිපිටක ග්‍රන්ථයන්හි කරුණු දැක්වීමකින් පළවෙනි දෙවෙනි ධර්ම සංගානන්හි එළ දැක්විච්ච ඒ ත්‍රිපිටක ධර්මයන්හි එන කරුණු වලින් මා කියන කරුණු අසත්‍ය බව ඔප්පු කරන්න නෙදාට මම නිහඬ වෙනවා මේ සම්බන්ධව. එහෙම ඔබට ඒ කරුණු වැරදි කියලා ඔප්පු කරන්න බැරි නම් ඔබට ඔබ මට විරුද්ධ බෞද්ධ මතයක ඉන්නව නම්, එසේ නැත්නම් වෙනත් බෞද්ධ අංශයක ඉන්නව නම්, ප්‍රතිවාදී මතයක ඉන්නව නම් ඔබට පරාජය බාරගන්න සිද්ධ වෙනවා. ගිහි පැවිදි දෙපිරිසටම ඒක කරන විරුද්ධ අභියෝගයක් මේ අභියෝගය. ඒ නිසා ඊටම ප්‍රවේශමෙන් ඇහුම්කන් දෙන්න, මානසික කරන අභියෝග මොනවද කියලා පැහැදිලිව පළමු කොටම සවන් දෙන්න. ඊට පස්සේ මේ අභියෝග පළමුව විවෘත කරන්නේ බුදුදහම පිළිබඳව න්‍යායාත්මක සහ ආගමික වශයෙන් ශික්ෂණයක් ලැබපු පිළිසෙට යනව. බුදුදහම පිළිබඳ උපාධියක් තියෙන කෙනෙක් හෝ වේවා, තමන් බහුශ්‍රුතය කියලා පිළිගන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ වේවා, තමන්ගේ ඒ උපාධි සුදුසුකම් නැත්නම් ඒ ආගමික අංශවල තියෙන සුදුසුකම් දක්වලා, ඒ සුදුසුකම් දක්වලා තමන්ගේ අනන්‍යතාවය තෙලි කළා මෙහි පහත ඒ අභියෝගය සටහන් කර තබන්න. ඒ අනුව ඒ අභියෝගයට මට සාර්ථකව පිළිතුරු දෙන්න බැරි වුණොත් මම ඒ අභියෝගය ඒ අංශයෙන් පරාජය වෙච්ච හැටියට ඔබට සලකන්න පුළුවන්. ඒ වගේම ජනතාව විනිශ්චය කරාවි මා පරාජය වෙලාද නැද්ද කියලා. ඒ අනුව යම් ආකාරයකින් ඔබට සාධාරණ කාලයක් තුළ මේ අභියෝගයන්
පරාජයට පත් කරලා මතවාදීව පරාජය කරන්න බැලුණොත් ඔබට අවිවාදයෙන් පිළිගන්න සිද්ධ වෙනවා. මා කලින් දන්වන ලද පරිදි එකි ගෞතම බුදුන් වහන්සේගේ ජීවමාන සාක්ෂිකරු වශයෙන් මා පෙනී සිටින්නේ. එය මා විසින් සනාථ කළ හැටියට ඔබට පිළිගන්න සිද්ධ වෙනවා. අද දිනේ බුද්ධාගම බුදුදහම විශාල විනාශයකට ලක් වෙලා, විශාල ඛාදනයකට ලක් වෙලා බුදුදහම නැති වෙන්න ආසන්න අන්තිම මොහොතේ තමයි මා මේ ක්‍රියාන්විතය ආරම්භ කරන්නේ. මෙතාම නිහඬ අහිංසක ඒ වගේම නිශ්චිත ක්‍රියාදාමය. මේ නිශ්චිත ක්‍රියාදාමය තුළ මා ඔබට ඔප්පු කරන්න සූදානම් වෙන්නේ පළවෙනි දේ, නිවැරදි බුදුදහම මා සතුව තියෙනවා. ඒ නිවැරදි බුදුදහම වෙනත් අභියෝගයකින් සොලවන්න බෑ. ඒ වගේම තර්කානුකූලව බිඳහෙලන්න බෑ. මෙහෙර විකල්ප විමුක්ති මාර්ගයක් ඔබට ඊට වඩා හොඳ දෙයක් දේශනා කරන්න බෑ කියන කරුණු තමයි අද මේ විවෘත අභියෝගෙන් මා එල්ල කරන්නේ. ඒ අනුව ඔබට ඔබ උගතෙක් නම් ඔබ පළමුකොටම ඔබගේ දෙමාපියන්ට ඔබ ලැබියාවක් තියෙනවා නම් සංවරව වාද විවාද කරන්න, ඔබ යම්කිසි අසංවර භාවයකින් වාද විවාදයන් යෙදුණොත් ඔබගේ දෙමාපියන්ට තමයි ඒක දෝෂ දර්ශනයට ලක් වෙන්නේ. ඒ වගේම ඔබ යම්කිසි ප්‍රකෝපකාරී විදියකට ආවේගශීලී විදියට මාත් එක්ක වාද විවාදයට આવොත් ඒක ප්‍රධාන වශයෙන්ම ආගමික සහජීවනයට බාධාක් වෙනවායි කියලා ඔබව අල්ලගෙන යයි. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම සංසුන් වන්න, සාමකාමී වන්න. මා නැවතත් මතක් කරනවා මේ සියලුම කරුණු මා අද එළිදරව් කරන්නේ ගෞතම බුදුන් වහන්සේගේ නාමයෙන්. උන්වහන්සේගේ ජීවමාන වැඩ සිටිය කාලේ හිටිය ශ්‍රාවකෙක් හැටියට, නැවත පුනරුත්පත්ති ලැබපු ශ්‍රාවකෙක් හැටියට තමයි මේ කරුණු මම අද දිනේ ඔබට ඉතාම නිර්භීතව ඉදිරියට ඇවිල්ලා මේ ආකාරයෙන් එළිදරව් කරන්නේ මේ ශාසන අන්තර්ධානයට ඔබලාගේ නායකයන් විසින්, ආගමික නායකයන් විසින් කරන ඒ නින්දිත ක්‍රියාදාමය මා විසින් ඉදිරිපත්ව නවත්වා දැමීම සඳහා. නොයසේව මට මෙම ප්‍රකාශයන් තුළින් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය වන්නේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම පිරිපහදු කළා, අද තියෙන ශාසන අන්තර්ධානයේ අවධානම නැති කළා, 5000 කාලයක් බුද්ධ ශාසනය ආරක්ෂා කළ දීම. ඒ අනුව මා පළමු කොටම පළවෙනි මගේ අභියෝගය එල්ල කරනවා, පුළුවන් නම් මේක බිඳහෙලන්න. පළවෙනි අභියෝගය තමයි මාර්ගඵල සංඛ්‍යාත නිවනට උත්සාහ කළ යුත්තේ මේ ආත්ම භාවයේ. එය තමයි පළවෙනි අභියෝගය. ඒක තමයි බුදුහාමුදුරුවෝ නිවේදනය කළා තියෙන්නේ පැහැදිලිව. දෙවෙනි අභියෝගය තමයි මරණින් මතු තෞතිසාවේ උපදින්න කියලා පින් කිරීමේ මාවතක් බුදුන් වහන්සේ විසින් දේශනා කළ නැත. බුදුන් වහන්සේ විසින් දේශනා කළ තියෙන්නේ මේ ආත්ම භාවයේම මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණෙන්න කියන ඒ නිවේදනයයි. තුන්වෙනි අභියෝගය තමයි සෝතාපන්න ඵලය ලැබීමට කල යුත්තේ සෝතාපන්න මාර්ගාංග 4 වෙන සත්පුරුෂ සේවනයේ, සද්ධර්ම ශ්‍රවණයේ, යෝනිසෝ මනසිකාර්යය, ධර්මානුධර්ම ප්‍රතිපත්ති යන කරුණු 4, ඒ මාර්ගාංග 4 සමාදන් වෙලා ඊට පස්සේ ඒ මාර්ගාංග 4 ගමන් කළා. බුදුන් කෙරෙහි අචල සද්ධාව, දහම් කෙරෙහි අචල සද්ධාව, ආර්ය සංඝරත්නය කෙරෙහි අචල සද්ධාව, මුලින් මැදින් අගින්න කළද ආරකාන්ත වූ පංචශීල ප්‍රතිපදාව කියන කරුණු 4ට පැමිණීම පමණයි. නොයසේව වෙනත් මාර්ගයක් නොවේ, වෙනත් ඊට පරිබාහිර ඊට පටහැනි මාර්ගය නොවේ කියන අභියෝගය මා එල්ල කරනවා. පුළුවන් නම් මේකත් වැරදි කියලා ඔප්පු කරන්න. ඒ වගේම හතරවෙනි අභියෝගයේ දරන්ත අභියෝගයක්, මේක සූත්‍ර පිටකයේ දෙපළකම තියෙනවා. ඊටම පැහැදිලිව මා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් සෝතාපන්න ඵලයන් සමාදන් වෙලා ඒක ආරක්ෂා කර දීමෙන් ඒ පුද්ගලයා සෝවාන් ඵලයට පැමිණිය යන මා විසින් එල්ල කරන අද හතරවෙනි අභියෝගයයි. මා විසින් එල්ල කරන පස්වෙනි අභියෝගය තමයි විසුද්ධි මාර්ගය ඇතුළු පසුකාලීනව ඒ ඇති වෙච්ච ධර්ම ග්‍රන්ථ වලින් පිළිදරව් කරන ලද අද පවත්නා ථේරවාදී ඒ බුද්ධ ශාසනය මුල් බුදු සසුනට වඩා බොහෝ සෙයින් පටහැනිය. මන්දයත් එහි සඳහන් සෝවාන් මාර්ගයේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සෝවාන් මාර්ගයට වඩා බරපතල ලෙස පටහැනි කරුණක් කියන මතේ. හයවෙනි කාරණය මා මෙය ඉතාම පැහැදිලිව වරින් වර
මාධ්‍යයන්ගින් එළිදරව් කරා. ඒ හයවෙනි කාරණය තමයි අන්තරා භවයට පක්ෂ අන්තරා භවය පවදනා බව පිළිගන්නා සූත්‍ර ධර්ම කිහිපයක්ම සූත්‍ර පිටකයේ ඇත. කුතුහලශාලා සූත්‍රය, පුරුෂ ගති සූත්‍රය, ඒ වගේම මහා නිධාන සූත්‍රය යන සූත්‍ර තුන එක්ව ගත් කල අන්තරා භවය පවතිය යන නිගමනයට පැමිණිය හැකිය. මේක හයවෙනි ධර්ම කාරණය, පුළුවන් නම් ඒකත් නැති කියලා ඔප්පු කරන්න. හත්වෙනි ධර්ම කාරණය ඉතාම වැදගත් ධර්ම කාරණය, භික්ෂුන් වහන්සේලාට ආහාර ද්‍රව්‍ය, ඒ වගේම යාන වාහන ඒ තමන් ගිනන් වලට රැස් කරලා පරිභෝග කිරීම ආකැපය. ඒක කැප නැහැ. හත්වෙනි ඉතාම වැදගත් ධර්ම කාරණය, ඉතාම වැදගත් ධර්ම කාරණයක්, ඒක වගේ විනයට වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම යම්කිසි භික්ෂුන් වහන්සේ ළමක් විනය ගරුක නොවේ නම්, ධර්මයට ලැදියාව නොවේ නම්, එම භික්ෂුන් වහන්සේට ගෞරව නොකර සිටීමට ගිහියන්ට අයිතිය ඇත. ඒවගේම අටවෙනි වැදගත් ධර්ම කාරණය තමයි මේ බුද්ධ ශාසනයේ අයිතිය කිසිවෙකුට පවරා දිය නොහැකිය. තමන් විතරක් රහතන් වහන්සේ, තමන්ට විතරයි ධර්මාවබෝධය ලබන්න පුළුවන් කියලා ඒ කටයුතු කරනවන යම්කිසි පුද්ගලයෙක්, ඒ පුද්ගලයා අවම වශයෙන් සම්මා දිෂ්ඨියට පැමිණියපු නොවේ යන අභියෝගය අටවෙනි අභියෝගය. නවවෙනි අභියෝගය තමයි බුදුන් වහන්සේ උපන්නේ ශ්‍රී ලංකාවේ නොවේ යන අභියෝගය. ඒ අනුව ඒ අභියෝගය ඔප්පු කරන්න මම සාධක ගේනවා. පළවෙනි දේ තමයි බ්‍රහ්මදත්ත රජුරුන්ගේ මාලිගය. බ්‍රහ්මදත්ත රජුරුන්ගේ මාලිගය ඉන්දියාවේ පවතින්නේ. ඒ වගේම මායාදේවීගේ පරම්පරාවේ තාමත් ඉන්දියාවේ පවතින ශාක්‍ය පරම්පරාව. ඒ වගේම බුදුන් වහන්සේගේ සමකාලීන ශාස්ත්‍රවරයා වන නිගණ්ඨනාථ පුත්‍රගේ ඒ ගෝල පරම්පරාව. ඒ වගේම තවද ලංකාවේ බුදු උපත, බෝසත් උපත සිදු වූ බවට පෙන්වන සාල වෘක්ෂය, ඒක කැනන් බෝල් වර්ගයේ බ්‍රසීලියට සහ මධ්‍යම ඇමරිකාවට ආවෙනික කැනන් බෝල් නැත්නම් බ්‍රසීල් නැට වර්ගයේ ශාකයක් කිය, එය සාල වර්ගයේ ශාකයක් නොවේ යන්න. ඒ වගේම බුදුන් වහන්සේ ලංකාවේ උප්පත්තිය ලැබුවේ නම් බුදුන් වහන්සේ සිංහලින් බණ කියනු ඇත. ඔය පාලි භාෂාව ලංකාවේ ව්‍යවහාරික භාෂාව නොවේය. ඊළඟට ලංකාවේ තිබෙන ස්තූපයන්ට වඩා පුරා විද්‍යාත්මකව ඉන්දියාවේ පවතින ස්තූපයන් පැරණි බැවින් ලංකාවට පෙර බුදු සසුන ඉන්දියාවේ පැවතිය යන කරුණ. ඒ වගේම ඉතාම තවත් වැදගත් කරුණක්, ලංකාවේ බුදු සසුන බුදුන් වහන්සේ උත්පත්තිය ලැබුවේද නැද්ද යන්න ධර්මාවබෝධයට කිසිදු වටිනාකමක් නැති සංසිද්ධියක් වන්නේ යන කරුණ. එකී කරුණ ගැන වාද විවාද පැවැත්වීමෙන් හුදෙක් ආගමික කලහයක් ඇති වී ආගම දෙදරා යාමට මිසක ආගමේ සුභසිද්ධියට කිසිදු හේතුවක් නොවන්නේ යන කරුණ. ඒ වගේම ඊළඟ දේ තමයි ඉතාම වැදගත් දේ, බුද්ධ ශාසනය වෙනුවෙන් පෙනී සිට බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ලබා දෙන බව කියන කිසිදු පුද්ගලයෙකු බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන්ට බලයට පැමිණි පසු කතා කරන අයිතිවාසිකම් ලබා නොදුන්නේ යන කරුණ. ඒ වගේම ඊටාම වැදගත් කරුණ 10 වෙනි කරුණ, බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සියල්ල එකින් එක නැති කරන ලද්දේ සහ නැති කරමින් සිටිනේ බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින බෞද්ධ දේශපාලන නායකයන් විසින්ම වන්නේ යන කරුණ, නොයසේව අන්‍ය ආගමිකයන් නොවේ යන කරුණ. ඒ අනුව මා විසින් තර්ක 10ක් කරුණු 10ක් ඉදිරිපත් කරා. ඒ අනුව ඔබ මට වඩා මේ සම්බන්ධව දන්න කෙනෙක් නම්, මට වඩා උගතෙක් නම්, ජගතෙක් නම්, බුද්ධිමතෙක් නම්, ඒ කරුණු 10 වෙන්වෙන්ව පවතී. ඒ කරුණු 10ට තමන්ට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් උත්තර දෙන්න. පළවෙනි එක තමයි ප්‍රති උදාහරණ දැක්වීම. දෙවෙන්න තමයි මා විසින් ගන්නා ලද තීරණයන් පදනම් විරහිත බව සූත්‍ර අවිනය අභිධර්ම යන පිටකයන් ඇසුරෙන්, තුන්වෙනි ධර්ම සංගායනට පෙර ඇතිවෙච්ච ධර්ම කර්මවල ඇසුරෙන් මා වෙත තහවුරු කළා පෙන්වීම, එසේ නැත්නම් පොදු ජනතාවට තහවුරු කළා පෙන්වීම. ඒ වගේම එසේ නැත්නම් මා විසින් ඉදිරිපත් කරන ලද ඒකී තර්කන ශේත්‍රය අනුව, එහෙම නැත්නම් තර්කන
ක්‍රමානුව සම්පූර්ණයෙන් වැරදි බව පෙන්වීම. එසේත් නැත්නම් මා විසින් මේ ප්‍රකාශයට පත් කරන ලද කරුණු හුදෙක්ම බුද්ධ ශාසනයේ පැවැත්මට අවශ්‍ය කරුණු නොවේය. හුදෙක්ම මේ කරුණු එකක්වත් වැදගත් කරුණු නොවේ යන පදනම මත ඔබට පදනම් හතරක් මග මත අභියෝග කරන්න පුළුවන්. ඒ අභියෝග මෙහි පහත සටහන් කළ තබන්න. ඒ සටහන් කළ තබන ඒ කරුණු අනුව ඔබගේ වියත්භාවයේ ඒ වගේම ඔබ මේ කියන දේ වටහා ගත්තේද යන කරුණ, ඒ වගේම ඔබ ප්‍රශ්නයකට මුහුණ දෙන ආකාරය, ඔබ සංවාදයකට නිලන ආකාරය, එමෙන්ම ධර්ම ශාස්ත්‍රීය කරුණක් සම්බන්ධව විශ්ලේෂණය කිරීමට ඔබට ඇති හැකියාව යන කරුණුත් එයින් මනාව පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම අද වෙන විට මාධ්‍යයන්ගෙන් මට එල්ලවෙච්ච ප්‍රහාර සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. ඒ නැවතිච්ච යුගයක මම මේ මෙවැනි හෙළිදරව්වක්, මෙවැනි අභියෝගයක් සිද්ධ කරන්නේ අද වෙන විට විවිධ ශාඛාවලට බෙදී යමින් පවතින බුද්ධ ශාසනය තනි බුදු ශාසනයක් බවට පත් නොකළොත් ඇතිවන අන්තරාය දැන මන්දයා එලෙස විවිධ ශාඛාවන්ට බුද්ධ ශාසනය බෙදී වෙන්වීම තුළින් සිද්ධ වෙන්නේ එකී ශාඛාවන් අතර සිදුවන ගැටුම් මත බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම අවසන් වීමයි. ඒ අනුව මෙම වැඩපිළිවෙල, මෙම අභියෝගය හුදෙක්ම එල්ල කරන ලද්දේ මාගේ අභිවෘද්ධිය පිණිස නොව බුද්ධ ශාසනයේ මතු ආරක්ෂාව පිණිස බව ගිහි පැවිදි දෙපක්ෂයම වටහා ගත යුතුය. ඒ වගේම මෙම අභියෝගය මා එල්ල කිරීමෙන් ප්‍රකෝපයට පත් වී මට පෞද්ගලික අපහාස, නින්දා, පීඩා කරන තරමට එය මට වාසි සහගත කරුණක් වනු ඇත. මන්දයත් ඔබට මේ එල්ල කරන ලද දරුණු ප්‍රහාර 10, එහෙම නැත්නම් දරුණු ප්‍රකාශ 10 බොරු කියලා ඔප්පු කරන්නට ඔබට කරුණු නැති බව එනු ඔප්පු වන නිසා. ඒ නිසා සදහවත් බෞද්ධයනි, ඔබ මේ සූදානම් වනුයේ තනි බුද්ධ ශාසනයක් ඇති කරගැනීමට මා විසින් දරන ලද උත්සාහය ප්‍රතිඵල දැරීමට මා විසින් ගමන් කරන ලද මාර්ගයට තහවුරු කිරීම හෝය නිශ්චිත කිරීම යන කාර්යයට තමයි ඔබ මේ පටන් ගන්නෙ. ඒ අනුව ඔබට අවශ්‍ය නම් පුළුවන් මා විසින් කරන ලද ඒ ඉදිරිපත් කිරීම මතවාදයන් නිවැරදි බව තහවුරු කළා මෙම කාර්යයට, ඒ කියන්නේ තනි බුද්ධ ශාසනයක් ඇති කිරීමේ කාර්යයට සහයෝගය දෙන්න. ඒ අනුව මම 11 වෙනි අභියෝග තෙල්ල කරනවා බුද්ධ ශාසනයට නැවත නැවතත් ශාඛාවල් හඳුන්වා දීම, නැවතත් අලුත් මතවාද මත ශාසනය ભેද කර දැමීම තුලින් ભેද කරන්නා මරණින් මතු නිරයට යන අය, ඒ වගේම ભેද කිරීම තුලින් ශාසනීය බලය අඩු වෙලා ශාසන අන්තර්ධානය එනවායි කියන ඒ කරුණත් අභියෝගාත්මකව එල්ල කරන. ඒ නිසා බුදු ශාසනයෙන් නව ශාඛා හදපු සියලු දෙනාටම මේ අභියෝගයත් පොදු වෙනවා. ඒ වගේම 12 වෙනි අභියෝගය, ඒක බුදු ශාසනය විදා වෙන් කළ තියෙන බුදු ශාසනය තනි බුදු ශාසනයක් බවට පත් කරන්නට යම් කෙනෙක් උත්සාහ කරනවා නම් එය අද කාලයේ කළ හැකි ඉතාම වටිනා ක්‍රියාවකි කියන අභියෝගය. එසේ නැත්නම් ඒකත් ගුරුයි කියලා ඔප්පු කරන්න ඔය අභියෝග 12 තියෙනවා.